ආස්වාදෙන නව සර්ෆෙක්සෙල් දැන් කම්ෆර්ට් ප්‍රීමියම් සුවඳ සමගින්. අද පැවති මාධ්‍ය හමුවකදී පෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රොහණ හෙටියාරච්චි මහතා ප්‍රකාශ කළේ එකම දුරකථන අංකයක් මගින් මෙම තර්ජන එල්ල කර ඇති බවයි. මේ අනුව සමාජිකයින් 30 දෙනෙකුට මේ වෙනකොට මරණයේ තර්ජනය සිදු කරලා තිබෙනවා. ඒ වගේම එක් සමාජිකාවක් ඉල්ලා අස්වැච්ච බව ප්‍රකාශ වෙලා තිබෙනවා. WhatsApp තාක්ෂණයේ ඔස්සේත් ඒ වගේම දුරකථනයනුත් මේ තර්ජන කිරීම දිග දිගටම සිද්ධ වෙලා තිබෙනවා. එකම නම්බර් එක හරහා මේ කටයුතු සිද්ධ වෙච්ච බවක් තමයි බැලු බැල්මට පෙනී ගිහිලා තිබෙන. ඊයේ රාත්‍රියේම අදාළ කොමසාරිස්තුමාට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබා දීලා තිබෙනවා. මේ වගේම මේ වෙනකොට CID එකේ නිලධාරීන් අවශ්‍ය පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ කල් දැමීමේ අවසාන උත්සාහයත් මේ වෙනකොට ගණිමින් තිබෙන බව තමයි අපිට පෙනී ගිහිලා තිබෙන්නේ. කොමුණත් මේක ඉතාම බරපතල තත්වයක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් කරන තත්වයක්. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු විය යුතුයි. විශේෂයෙන් අපි ගරු ජනාධිපතිතුමාගේ අවධානයත් පොලිස්පතිතුමාගේ අවධානයත් මේ සම්බන්ධයෙන් යොමු කරන්න කැමති. මොකද එකම දුරකථන අංකයකින් අවස්ථා ගණනාවකදී මේ මරණීය තර්ජනය එළවෙන තත්වයක් වළක්වා ගන්නට අපි අසමත් නම් ඒක බරපතල කාරණයක් හැටියට අපි දකිනවා. අපි විශ්වාස කරනවා ඉතා ඉක්මනින් මීට අදාළ පාර්ශ්වකරුවන් සොයා ගන්නට පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිසිය සමත් වෙයි කියලා. යම් විදිහකින් මේ මැතිවරණය කඩාකප්පල් වුණොත් එහි වගකීමෙන් ආණ්ඩුවට නිදහස් වීමේ හැකියාවක් නැහැ.